चाहूंगा मैं तुझे साज सवेरे। හැකියාවට වයස බලපාන්නේ නැහැ. දක්ෂයාට ලොකුද පොඩිද වයසින් වැඩිද කියන එක මත නෙමෙයි අපි ප්‍රවීණ වෙන්නේ, දක්ෂතාවය මත. වයස මත වෙන්නේ පරණ වෙන එක. ඉතින් මම ඒ කිව්වේ මේ පිටිපස්සේ ඉඳගෙන මේ ලස්සන සද්දේ අපිට මවන්නේ ගොඩක් ලොකු අය නෙමෙයි. මේ ඔක්කොම බොහොම පුංචි වයසේ ඉන්න දක්ෂෝ. ඒ තමයි අමුතු සංගීතේ මේ පොඩි දක්ෂෝ පිටිපස්සේ ඉන්නවා අධ්‍යවන්තේ. ඒ තමයි අපිට සිටින දක්ෂ අධිදක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙලුම් රත්නායක. ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයට තමයි මේ අපේ තරගකරුවන් මේ අමුතු සංගීතයට ගී ගයන්නේ. ඉතින් තීක්ෂණ දිසානායක, තීක්ෂණ තාම පාසල් යනවා, තීක්ෂණලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම මුලින්ම යමු වෙනවා නෙළු අධිකාරී මහත්මිය. තීක්ෂණ මම විශේෂ සුබපැතුමක් දෙනවා. මට ඔයාගේ වයසත් එක්කලා මට ඔයාට කියන්න දෙයක් නැති තරම්. ඔයාගේ වයසේ දුවෙක් මටත් ඉන්නවා. මට අදාහ ගන්නත් බෑ ඒ ලැබිලා තියෙන දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ග කොච්චරද කියලා ඔයාට. මම වෙන මොකුත් කතා කරන්නේ මම ඔයාට සුබ පතනවා. අවසානේ දක්වාම ඔයා ඉඳී කියලා විශ්වාස කරනවා. Thank you, Miss. තීක්ෂණ අනුරාධ මහත්මිය. ප්‍රාර්ථනා කරන එකම දෙයයි
ඔයා මේ තරගේ ජයග්‍රහණය කළා හෝ නොකළා හෝ කවදාහරි ඔයාට ඔයාගේ මේ හැකියාවන් ටික පෙන්වන්න පුළුවන් හොඳ ඉතා විශිෂ්ට ගීත හොඳ සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි මම අද ගමගේ මහත්මිය ඔබගේ චැලන්ට් එක ගැන ඔබ දන්නවා මම කොතරම් වර්ණනා කරලා තියෙදි කියලා. නමුත් මම අද ඔබට සම්මාන දෙන්නේ නැහැ. ඔබ තව සිතා බැලිය යුතුයි මම මොකද්ද කළ යුත්තේ කියලා. ජය වේවා. Thank you sir. තීක්ෂණ ඔබට සුබ පතනවා මේ තරංගාවලිය අවසන් 48 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා.